වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජින් බූස්ටර්ස්. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දිනන මාධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. දෙවන දිනටත් 16ක්ම වා කොවිඩ් ආසාදිතින් අවශ්‍ය නම් තෝරාගත් සංචාරක හෝටල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරනවා. හමුදාපති කියයි. ත්‍රිකුණාමලයේ ගම්මාන 6ක් හුදකලා කරේ. කොළඹට යන යන අයට අද සිට ආඹු කොවිඩ් පරීක්ෂණ. මහමග එළවලු විකුණන තඹුල්ලේ ගොවියෝ ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350 දිනක් පුර මෙරටින් හඳුනාගත් වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා එම ගණන 1466ක් කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ටාෂ 6ක් අද උදෑසන සිට හුදකලා කර තිබෙනවා. අඛණ්ඩව දෙවන දිනටත් මෙරට කොවිඩ් ආසාදිතයන් 16ක්ම වාර්තා කරමින් ඊයේ දිනේ ආසාදිතයන් 1466 දෙනෙකු හඳුනාගත්තා. ඊයේ දිනේ දිස්ත්‍රික්ක 23කින් ආසාදිතයන් වාර්තා වූ අතර වැඩිම කොවිඩ් ආසාදිතයන් හමු වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 228ක්. ඉන් 94 දෙනෙකු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර කොහුවල, කොළොන්නාව සහ පිළියන්දල යන ප්‍රදේශවලින් ආසාදිතයන් බහුලව වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 209 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. इन बहुतरयाक देवलपिटिय बियगम कडवत सह कटुनायक प्रदेश वलिन हंदुरागेन तिबेनवा आसादित्यान 172 दिनकु कुरुणागल दिस्त्रिक्केन वार्ता वियदि अतर इन आसादित्यान 42 दिनकु कुरुणागल नगरिन हमुवुना कलुतरिन हंदुरागत आसादित्यान गणन 133क् इन 61 दिनकुम कलुतर नगरय आश्रितव वार्ता वुना मीट अमतरव मातर दिस्त्रिक्केन आसादित्यान 119क् वार्ता वुने दमुल्लेन हंदुरागत आसादित्यान 41 दिनकुद समगाय मीट अमतरव महानुवरिन 86क् मोनरागलिन 58क् कैगल्लिन 49क् त्रिकुणामले सह बदुल्ल दिस्त्रिक्कवलिन आसादित्यान 47 दिनकु बगिन हंदुरागेन तिबेनवा नोरेलियेन आसादित्यान 54क् रत्नपुरिन 44क् गाल्लिन 38क् पुत्तलिमेन 34क् हम्बन्तोटिन 28क् अनुराधपुरेन 24क् सह तवत् दिस्त्रिक्क 7किन आसादित्यान 81 दिनकु वार्ता අද දිනේ වෙද්දී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට දැනුම් දීලා තියෙනවා අහඹු PCR පරීක්ෂණ වහාම අත්හිටවන්න කියලා. දැන් මේ පවතින තත්ත්වය හැමෝම PCR පරීක්ෂණ අත්හිටවීම කියන එක තවත් මේ තත්ත්වය තීව්‍ර කරන්න හේතු වෙන්න පුළුවන්. PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ රටේ ජනතාව දැනුවත් කරන එකයි කළ යුත්තේ. එහෙම නැතුව PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරලා රටේ රෝගීන් අඩු වෙනවා කියලා ජනතාව තුළ යම් සහනදායී මතයක් ඇති කරොත් මතය තවත් මේ රෝගයේ පැතිරවීම සඳහා ඉවහල් වෙන්න පුළුවන් කියන එක තමයි අපිට අවධාරණය කරන්න තියෙන්නේ. කොවිඩ් ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ටාෂ 6ක් අද උදෑසන 7 සිට හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. සුමේදංගපුර, මෝදොව්, කෝවිලඩි, ලිංගනගර්, කවට්ටි කුඩා සහ චයිනා බියන ග්‍රාම නිලධාරී කොට්ටාෂ එයනුව හුදකලා වෙනවා. කොළඹ නගරයට වාහනවලින් පැමිණෙන සහ පිරවැන පුද්ගලයන් සඳහා අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම අද 10:00 සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. විශේෂයෙන්ම මේ මෙහෙයුම ක්‍රියාත්මක වන ස්ථාන වන්නේ කොච්චිකඩේ පොලිස් වාසමේ තෝප්පුව පාලම, කොට දෙනියාව පොලිස් වාසමේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ පොලිස් වාසමේ සමනබැද්ද පාලම, හංවැල්ල පොලිස් වාසමේ වනහකොඩ පාලම, අලුත්ගම පොලිස් වාසමේ බෙන්තර පාලම, තිනියාවල පොලිස් වාසමේ තිනියාවල හන්දිය, ඉංග්‍රිය පොලිස් වාසමේ කැට කැදැල්ල පාලම, බදුරලිය පොලිස් වාසමේ කලවාන සමන්දේ වාලයාසල, මීගහතැන්න පොලිස් සමේ අවිත්තාව පාලම අසල ඒ වගේම දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න වමාරු අසල අද දින 12ට ආරම්භ වන මෙම මෙහෙයුම නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වනු ලබනවා. කොවිඩ් ආසාදිත මරණ 6ක් ඊයේ වාර්තා වුණේ වීරපකුණ, පල්ලේගම, මාවනැල්ල, නිට්ටඹුව, වත්තල සහ හාලියල යන ප්‍රදේශවලින් වන අතර ඉන් සිව් දෙනෙකුගේම මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාවයි.
එනු සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 661ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතින් ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල පවතින පහසුකම් වැඩි කිරීමට පියවරගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මීට අමතරව අවශ්‍ය වූහොත් තෝරාගත් සංචාරක හෝටල් කිහිපයක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 104,953ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 95,083 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර ඇතැයි වසංග දුරක විද්‍යාංශය සඳහන් කළා. කෙසේ වෙතත් ආසාදිතින් 9209 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. අපේ රටේ සෑම දිස්ත්‍රික්කයකම ආසාදිතින් ඉන්න බව පැහැදිලි වෙනවා. මේ නිසා සියලුම දෙනා තමුන්ගේ රාජකාරී කටයුතු කරනකොට ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඕන. යම්කිසි විදියකින් කෙනෙක් ජනෙල් දොරවල් වහලා තියෙන කාමරයක කුඩා කාමරයක ඉන්නවා නම් විශේෂයෙන්ම වායු සමීකරණය කරලා තියෙන කාමරවලේ විදියට ජනෙල් දොරවල් අරලා තියන්නේ නැහැ. ඒ වගේ තැනකදී මේ රෝගය තවත් කෙනෙකුට ව්‍යාප්ත වෙන්න වැළඳෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා ඒ වගේ ස්ථානවල අපි නිර්දේශ කරනවා පුළුවන් හැම අවස්ථාවකම ජනෙල් දොරවල් විවෘතව තබන්න. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ඊයේ ආරම්භ වූ අතර එයටතේ පුද්ගලයන් 3445 දෙනෙකුට ඊයේ දිනේ එන්නත ලබා දුන් බව වසංග දුරක විද්‍යාංශය නිවේදනය කළා. දෙවන මාත්‍රාව ලබා දීම අද දිනේ සිදු කරනවා. අද දිනේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා කාර්යාංශයේ 800ක ප්‍රමාණයකට ෆෝබස් පාරේ සහ නිවසා මාතෘ නිවාසයේදී කොවිෂීල් දෙවන එන්නත ලබා දීමට සැලසුම් කරලා තියෙනවා. එන්නතර අමතරව අප පළමු එන්නතේ ක්‍රියාකාරීත්වය කෙසේදයි සොයා බැලීම සඳහා ප්‍රතිදේහ පරීක්ෂාවක් සරත් රුධිරය ලබා ගැනීමත් අද දිනේදී මෙතනදී සිදු කරනවා. යුදහාමුදාපතිතුමනි අපි කොතනද ඉන්නේ දැන් 1500 වගේකට අගයකට ඇවිල්ලා තිබෙනවා මේ අවස්ථාව වෙන විට බොහෝ දුරට මේක හෙට අනිද්දා ඊළඟ සතිය දෙක වෙද්දී මීට වැඩිය අගයක් ගැනීමට උනත් හැකියාවක් නොමැතුව නොමේ ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා ඔහු සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කරනවා B.1.17 කියන මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදයට 100%ක් සමාන ප්‍රභේදය මුලින්ම ශ්‍රී ලංකාවේ හඳුනගන්නේ අප්‍රේල් 8 වෙනිදා කියලා එතකොට අවුරුදු වෙන්නේ අප්‍රේල් 13-14 සෞඛ්‍යංශ මොනවාද කරේ කාර්යසාධන බලකාය මොනවාද කරේ ඇයි ජනතාව දැනුවත් කරේ නැත්තේ ඇයි සංචරණ සීමා පැනෙව්වේ නැත්තේ හින්දු සිංහල අලුත් අවුරුද්දේ අපි සම්බාධකවත් මොනවද දාන්නේ හැබැයි මෙන්න මේ ක්‍රමවේද යොදාගෙන අවුරුද්ද සමරන ඔබතුමා හිතනද පොඩි ලිහිල් භාවයක් දුන්නයි කියලා දැන් ජාන තාක්ෂණය අනුව ජීන් සීක්වන්සින් කරලා ඊයේ තමයි අපිට මෙන්න මේ ප්‍රභේදය කියලා අඳුරගෙන අපිට ආවේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි ඇයි රට දවස් දෙක තුනකට හරිය වහන්නේ නැත්තේ ලොක්ඩවුන් කරන්නේ නැත්තේ මම හිතන්නේ මේ සතියන්තේ අපි කියපු දේ මම හිතන්නේ ගොඩක් දෙනෙක් ඇහුවයි කියලා මොකද අපි දැක්ක මම දැක්ක රූප රාමු දාලා තියෙනවා ගොඩක් සිද්ධාස්ථාන ආරාමේ ඔක්කොම පාළුවට ගිහිල්ලා අවුරුද්ද වගේ නෙමෙයි මම හිතන්නේ ගොඩක් දෙනෙක් ඒක ඇහුවා අපි නුවරඑළිය වසන්තයේ පැහැදිලිම කියනෝනේ මම අවසර දීලා තිබෙසර දුන්නේ නැහැ මම පැහැදිලිම කිව්වා එක කරන්න එපා කියලා යාපනයේ තේරු උත්සවයත් ඒක අපි අවසර දුන්නේම නෙවෙයි ඒක ජනාධිපතිතුමාගේ ඉඳලා ඒ රජයේ ප්‍රතිපත්තිය වුණේ රට විවෘත කරගෙන මේක කන්ට්‍රෝල් කරනවා කියන එක. ඉතින් අපි දැන් ඉස්සරහට තව අපි දන්නේ නැහැ මොන වගේ තත්ත්වයක් ඊද කියලා. ඉතින් එහෙම වුණොත් අපිට අවශ්‍යතාවයක් වුණොත් අපිට ඒක කරන්න සිද්ධ වෙයි අනාගතයේදී. IDH එකේ ICU ඇඳන් 8ම පිරිලාද? ඔව්. ඒකට දැනට දැන් මේ ICU එකේ ඉන්න 8 දෙනාට අමතරව තව 10ක් විතර ඉන්නවා වාට්ටුවල ඔක්සිජන් දෙන අය. අනික් අතට සමහර වෙලාවට මේ මරණයට පත් වෙන සමහර අය මරණයට පත් වෙන්නේ ඕන් රෝහල් ගත වෙන්නේ නැන්නේ එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිස් ලබා ගන්න ඉන්නේ ප්‍රමාද වෙලා. හැබැයි මේ ප්‍රමාද වීම රෝගියාගේ වරදක්ද? එහෙම නැත්නම් ඔබතුමන්ලාම අපිට ලබා දීපු සෞඛ්‍ය සාක්ෂරතාවයට අනුකූලව මේ රෝග ලක්ෂණ පෙන්වන්නට තිබෙන ප්‍රමාදය නිසාද? දැන් මේ පහුගිය දිනවල මාධ්‍යවල ගියා මතයක් මේකේ මේ රෝග ලක්ෂණ වෙනස් වෙලා. සමහර අය රෝග ලක්ෂණ නැතුව එකපාරට අමාරු වෙනවා. මේව සම්පූර්ණ බොරු කතා.
උණ කැස්ස එක පත වේදනාව හිස කැක් විස රදයේ සමහර අයට වමනය පාචනය එනවා මේවා තමයි එදා ඉඳන්ම තිබිච්ච රෝග ලක්ෂණ ඒවයි වෙනසක් වෙලා නැහැ මන්ද අපිට ඔක්සිජන් ප්‍රමාණවත් සංචිත තියෙනවද ඊයේ හවස රැස්වීමක් පැවැත්තලා මේ පිළිබඳ සාකච්ඡා කරා ඔක්සිජන් නිෂ්පාදනය කරන අය දැනුම් දීලා තියෙනවා කියලා ඔවුන්ට දැනට ඔක්සිජන් සපයන ධාරිතාවයට වඩා ශාල ධාරිතාවයකින් සැපීමේ හැකියාව ලංකාවේ තියෙන බව නෑ විශේෂයෙන්ම අපි දැක්කා මේ සුපිරි වෙළඳසල් ආශ්‍රිතව බාණ්ඩ ගැනීමේ ලොකු උනන්දුවක් තියෙනවා කිව්වේ මේ හමුදාපතිතුමා කිව්වා බඩු එක් රැස් කරගන්න කියලා ඔව් ඒක මාධ්‍ය පවාහයෙන් ප්‍රචාරය කරලා තියෙනවා ඔව් ඒක මේ මාධ්‍ය වලින් මෙහෙම එහෙම දක්තාවකුත් නෙමේ සමහර මාධ්‍ය වලින් ඒකව දන්නවා කියන කතාවට වෙනස් අර්ථයක් දක්වන අවස්ථාලුත් තිබෙනවා යම් කිසි පුද්ගලයෙක් ඇහුවම දැන් අපි බඩු එහෙම තියාගෙන ඉන්න ඕනේද අපේ ගෙවල් වල කියලා මං කෝ ඔව් ඒ වගේ තත්ත්වයක් තිබා ගන්න ඕනේ මොකද හේතුව මේ මේ වතාවේ ඔය පෙරදැනුම් දීන් කර කර වහන්න හම්බෙන්නේ නැහැ අපිට. අදත් අපිට කියන්න තිබෙන්නේ අපිට ඉදිරි කාල සීමාවේදී විශේෂයෙන්ම යම් කිසි ස්ථානයක් හුදකලා කිරීමට අවශ්‍ය වුණොත් අපි අනිවාර්යයෙන්ම හුදකලා කරනවා. මේ මාසෙ මුල සතියේ දෙවෙනි සතියේ රාමසාන උත්සවයල එනවා. මුස්ලිම් ජනතාවගෙන් මම ඉතාමත් කාරුණික විලාස සිටිනවා. ලොකුවට තැන්වල එක රැක්ස් වෙලා යාඥා කිරීමෙන් වළකින්න. ගෙදර ඉඳලා යාඥා කිරීම කරලා ඒ අවශ්‍ය කටයුතු කරන්න මේ වෙසක් උත්සවය පැමිණෙනවා අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අපි අවුරුද්දට කිව්වා වගේ ගෙදර ඉඳලා වෙසක් උත්සවය සමරන්න සිල් ගන්න ඕන නම් ගෙදර ඉඳලා සිල් ගන්න කොවිඩ් ව්‍යාප්තිය හමු වේ සිය අස්වනු අලවි කර ගැනීමට නොහැකිව ගොවීන් ගැටළු රසකට මුහුණ දී සිටනවා ඇතම් ගොවීන්ට සිදු වෙත්තේ වෙළඳපළක් නොමැති වීම නිසා අස්වනු මහමග අලවි කිරීමටයි कोविड व्याप्ति समग दमुल आर्थिक मध्यस्थान इकुत संदा रात्रि सिट हुदकला प्रदेश पत्ना मे हेतु सी अस्वनु अलविकरगत नुहकिव गोवीन दुष्कृता वेट पत्ना केसेविता अद दिने आर्थिक मध्यस्थान विवृतकरण बवट पार्लिमेंट मंत्री प्रमित भंडार तेंदकोन प्रकाश कृति बीमे हेतु सी अस्वनु अलविकरगणी में अपेक्षावीन गोवीन अद अलुम सिट दमुल आर्थिक मध्यस्थान वेदपेमेन सिटिया නමුත් ආර්ථික මධ්‍යස්ථානයේ අද දිනේත් වසහදමා තිබීම නිසා යුද හමුදාව සහ පොලිසියෙක්ව එළවළු ගොවීන් එම ස්ථානින් ඉවත් කිරීමට පියවරගෙන තිබුණා. ඒ හේතුවෙන් ගොවීන්ට සිදු වුණේ මහමග එළවළු අලෙවි කිරීමටයි. රුපියල් 120ක 130 යන මාළු මිල රුපියල් 70කට විතර මැදි ඉල්ලන්නේ. ඉතින් ගොවියෝ වශයෙන් අපි අසරණ වෙලා ඉන්නේ දැන්. ආර්ථික මධ්‍යස්ථානේ නැත වෙන කොයි හරි දැනගහරි බඩු ටික අලෙවි කරගන්න අවස්ථාවක් ලබා දෙනවා නම් ලොකු දෙයක්. කොරෝනා වැඩිවීමක් තමයි මට නම් පේන්නේ. ගොඩනැගිලි ටික හුදකලා කරලා මිනිස්සු ටික එළියලා දාලා මිනිස්සු ටික දැන් කොහේ කැරි කැරි හැමතැනම දැන් බිස්නස් කරගෙන ඉන්නවා. අපි අදලා මේවා කරලා මේවා කොහෙන් වල කුණු වින්න හරිද 1000 කණ වියදම් කරලා අදානකෝ අරින දෙන්න පොලිසියෙන් පයින්නවා. ගංජා කුඩු විකුණාගේ මේ එළවලුක් හදලා කඩලා විකුණා ගන්න නැහැ. මේක පාරවල් දිගේ විකුණා ගන්න අපිට අවශ්‍ය අපි දැන් පිස්සු බල්ල වගේ යන්න ඕනේ අරහේ යන්නකොට කියන එහෙ යන්නවා මෙහෙ එනකොට මෙහෙ එනවා පොලිසියෙන් පයින්නවා පොලිසියෙන් එලවනවා ඉතින් පුදුම වදයක් මේකේ දඹුල්ල ගලේවිල ප්‍රධාන මාර්ගයේ සහ දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ එළවලු වෙළඳාම සිදු කරන ආකාරයයි මේ කෙසේ වෙතත් දඹුල්ල පොලිසිය සහ යුද හමුදාව විසින් එම පිරිස් ඉවත් කිරීමට කටයුතු කළා ගමේ මිනිසුත් දැන් අවදානමනේ දැන් අපි ඒක තමයි කියන්නේ මෙතන පොඩි තැනක නෙමේ අපි කියන්නේ රෝහත ඇතුළට ගන්න. මාකට් එක හැමලා තියෙන්නේ මාකට් එකේ වැඩ කරන අය යම් අවධානමක් දෙන්න. ඊට පස්සේ මේක අර ඉන්දියාවේ වගේ මේ සාදාස් සතියක් අතර යනකොට. ඒ හින්දා ඒ නගරාධිපතිතුමත් එක්ක කතා කරලා තැනක් ලෑස්ති කරගන්න. මෙතර අනුරාධපුර කහටගස් දිගලිය ප්‍රදේශයේ ගොවින්ද අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව අසරණ වී සිටියා. ඕන් පවසන්නේ අතරමැදියන් සිය අස්වනු කුණු කොල්ලේට මිලදී ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි. අපේ රත්තරම් බඩු ඔක්කොම දැන් කොල්ල තියලා අයවා ගන්න විදියක් නැහැ අපිට. ඊයේ කැප්වා කරවිල රුපියල් 30ට තමා ගත්තේ. රුපියල් 30ට අරගෙන අපිට ඒකට ගහන්න තෙල් බෝතලයක්වත් දෙන්න විදියක් නැහැ. වෙනද පොලක් නැති එකෙන් තමයි අපිට මේ දේ වෙලා තියෙන්නේ. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව විඳිතයින් 289 දෙනෙකු නඩු පවරා තිබෙනවා. කොළඹ හා මීගමුව දිසා අධිකරණ තුල පවරා ඇති මෙම නඩු මගින් විඳිතයින් ඉල්ලා ඇති වන්දි ප්‍රමාණයන්ගේ මුළු වටිනාකම රුපියල් මිලියන 1250කට අධිකයි. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වන්දිලා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් සහ ඉන් බරපතල තුවාල ලැබුවන් 289 දෙනෙකු මේ වන විට නඩු පවරා තිබෙනවා.
කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ එල්ල වූ ප්‍රහාරයෙන් අගදියට පත් වින්දිතයන් 182 දෙනෙකු මේගමුව දිසාධිකරණයේ වන්දි නඩු පවර ඇති අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ එල්ල වූ ප්‍රහාරයෙන් අගදියට පත් වින්දිතයන් 107 දෙනෙකු නඩු පවර ඇත්තේ කොළඹ දිසාධිකරණය හමුවේ මෙම සියලු වින්දිතයන් සිය නීති කෘත්‍යයන් තුල විත්තිකරුවන් ලෙස නම් කරත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයාවයි පැමිණිලිකරුවන් සිය නීති කෘත්‍යයන් තුලින් පෙන්වා දී ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදී ජාතික ආරක්ෂාව සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට විත්තිකරුවන් අපොහොසත් වීම තුල මෙම ප්‍රහාරයෙන් තමන් අගදීර පත්ව බවයි යනුව ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයට අත් නොහැරිය හැකි වගකීමක් පවතින බව සඳහන් කර ඇති පැමිණිලිකරුවන් විත්තිකරුවන්ගෙන් ඉල්ලා ඇති වන්දි ප්‍රමාණයන්හි සමස්ත වටිනාකම රුපියල් මිලියන 1250කට අධිකයි පැමිණිලිකරුවන් සියලු දෙනා වෙනුවෙන් මෙම නඩුගොනු කිරීම ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා නීතිඥ සදුන් නාගහවත් ඇතුළු නීතිඥ මණ්ඩලයක් විසින් සිදු කර තිබෙනවා දැන් තවත් පුවත් කිහිපයක් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆින්හි මහතා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. පසුගිය 27 වනදා රාත්‍රියේ දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා පසුදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා. අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේ ජනතාව ඒ රාත්‍රියේ අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අසලට පැමිණ විරෝධතාවයක නිරත වුණා. ඒ නිරන්තරයෙන් එල්ලවන මනාලි තර්ජන වලට විසඳුමක් ලබා දෙන ලෙස රජයට බල කරමින් කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ වැන්දපු සහ කොවිඩ් වසංගතත්වයේ හමුවේ අසරණ භාවයට පත් වූ කාන්තාවන් 3000ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට හසන් මෞලවි පදනම පසුගිය දා පියවර ගත්තා. ඒ සඳහා අනුග්‍රහකත්ව ලබා දී ඇත්තේ ජර්මානු මුස්ලිම් හෙල්ෆන් ආයතනයයි. ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන වයෝවෘද්ධ නර්තන ශිල්පියෙකු පිළිබඳව පසුගියදා අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අනාවරණයක් සිදු කළා. එම පුවත පළදරමින් බේබියා ගුරුන්නාන්සේ නම් මෙම නර්තන ශිල්පියාට බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් හිමිව තිබෙනවා. එත් සර්වගින් අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිබාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.